हाय කොහොමද දිනන අලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයාලට ආවට අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ හැම ගෙදරකම හැම කාන්තාවක් ළඟම අනිවාර්යයෙන්ම තිබිය යුතු ඔයිල් එකක් ගැන ඒ කැස්ටර් ඔයිල් එහෙමත් නැත්නම් ලංකාවේ අපි හඳුන්වනවා එඬර් තෙල් කියලා එහෙනම් ගිහිල්ලා බලමු ඇයි මම මෙහෙම කියන්නේ කියලා කියන්නේ එඬරු ශාකයේ තියෙන එඬරු ඇට වලින් ලබා ගන්න ඔයිල් එකක්. ඉතින් මේක 100%ක්ම plant based oil එකක්. විශේෂයෙන් මේ එඬරු තෙල් වල අන්තර්ගත වෙන විටමින් E බහුලභාවය නිසාමත්ම ඒ වගේම මෙහි තියෙන fatty acid ප්‍රමාණය අධිකභාවයත් එක්කම අපේ හිසකෙස් සහ සමට අමතරව අපේ ශාරීරියේ අභ්‍යන්තරයට කරන්න පුළුවන් වාසි ප්‍රයෝජනත් බොහෝමයක් තියෙනවා. මෑත කාලයේ ගොඩක් වෙලාවට මේ එඬරු තෙල් ගැන අපි කතා බහට ලක් වෙන්නේ ගොඩක් කොස්මටික් අයිටම්ස් වලට විශේෂයෙන්ම හිසකෙස් හැලෙනවට හිසකෙස් වල වර්ධන වේගය වැඩි කරන්න මේ තුනීභාවය අවම කරගන්න ඒත් එකම හැම ගැන කතා කරොත් එම හැමට තෙතමනයක් එකතු කරන ඇතම් නිෂ්පාදන වල තමයි ගොඩක් වෙලාවට මේ කැස්ටර් ඔයිල් එහෙමත් නැත්නම් එඬරු තෙල් අන්තර්ගත වෙන්නේ හැබැයි ඈත අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් එඬරු තෙල් පාවිච්චි කළා තියෙනවා විවිධ සෞඛ්‍යමය දේවල් එහෙමත් නැත්නම් විවිධ සෞඛ්‍යමය ගැටලු වලට හොඳ විසඳුමක් විදිහට ඉතින් ඔයාලට මලබද්ධය කියන රෝග තත්ත්වය තියෙනවා එහෙම නැත්නම් මේ ටොයිලට් යන අපහසුතාවයක් තියෙනවා නම් මෙන්න මේ සඳහා ඔයාලට එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන් එඬරු තෙල් මේසෙහිදී දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ඔයාලට දවසකට ආහාරයට ගැනීමෙන් මෙන්න මේ ගැටලුකාරී තත්ත්වෙට හොඳ විසඳුමක් එකතු කරගන්නට පුළුවන් ඒත් එක්කම විශේෂයෙන්ම කාන්තාවන්ට මෙන්න මේ උසප් කාලෙට ඉතාමත්ම යටිබඩේ ලොකු කැක්කුම් තත්වයන් එනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ පීරියඩ් එක ලේට් වෙන කට්ටිය ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයන් වලට ඉතාමත්ම හොඳ විසඳුමක් තමයි මෙන්න මේ එඬරු තෙල් කියලා කියන්නේ. ඉතින් මෙවැනි කට්ටිය දවසට තේ හැඳි දෙකක් විතර ප්‍රමාණයක් එඬරු තෙල් ආහාරයට එකතු කරගන්නවා නම් මෙන්න මේ පීරියඩ් එක උනත් අපිට ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ වගේම මේ පීරියඩ් ක්‍රෑම්ස් වගේ තත්වයන් තියෙනවා නම් ඒ වගේම මේ ෆර්ටිලිටි වලට පවා ඉතාමත්ම හොඳ පැක් එකක් විදියටත් එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ යටිපැද ප්‍රදේශයේ ඉතා හොඳින් සම්බාහනය කරලා ඔයාට පුළුවන් හොට් ටවල් එකක් හරි නැත්නම් උණුතර බෝතලයක් වගේ දෙයක් තියලා සම්බාහනය කරලා ටවල් එකකට එඬරු තෙල් වලින් හොඳට පොඟවලා මේක පැක් එකක් විදියට ඔයාට යටිපැද ප්‍රදේශයට තියන්න පුළුවන්. මේ පැක් එක ඔයාට පුළුවන් සාමාන්‍ය මිනිත්තු 10ක් විතර ප්‍රමාණයක් ඔයාගේ යටිපැද ප්‍රදේශයේ මේක තියෙනට හරින ඊට පස්සේ වාට පුළුවන් නැවතත් උණුතර බෝතලයක් අරගෙන ඒ තුවායේ උඩින් නැවතත් හීට් එක මෙන්න මේ යටිබඩ ප්‍රදේශයට එකතු කරන්න. ඉතින් මෙමගින් ඔයාට ඇත්තම ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මේක අන්තර්ජාතිකව ගොඩාක් දෙනෙකුනත් පාවිච්චි කළ රිවියුස් තියෙන අත්බෙහෙත් ක්‍රමයක්. ඔයාට YouTube එකේ තවත් මේ වගේ වීඩියෝ සර්ච් කරලා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් මේක මේ එඬරු තෙල් කියන දේ ෆර්ටිලිටි වලටත් ගොඩාක් කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඔයා දැනන් හිටියද මේ එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන් joint pains නැති කරගන්න කියලා. ඔව් එඬරු තෙල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාට සන්ධි වල වේදනාවක් නැති වෙනවා නම් මෙන්න මේ හන්දි රුදාවල් වලට උනත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන ඉතාමත්ම පහසු දෙයක් ඔයාට තියෙන්නේ ඔයාගේ සන්ධි වේදනාව තියෙන තැන උණුතර බෝතලයකින් හරි නැත්නම් උණුතර පෙඟු ටවල් එකකින් හරි හොඳින් සම්බාහනය කරලා ඊට උඩින් මෙන්න මේ එඬරු තෙල් දවස ගානේ ආලේප කරන එක. ඉතින් මෙමගින් උනත් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඉතින් එඬරු තෙල් අපේ හිසකෙස් වල ආලේප කරන එකෙන් ගොඩාක් වාසි ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ඇත්තටම දන්නේ මේ එඬරු තෙල් හිසකෙස් වලට පමණක් පාවිච්චි කරන දෙයක් විදිහට. ඉතින් විශේෂයෙන්ම ඔයා ඔයාගේ හිසකෙස් වල හිස් කබලේ මේ එඬරු තෙල් ආලේප කරන වණන් නිතර නිතර ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩේ වර්ධන වේගය වැඩි කරගන්න. ඒත් එක්කම ඔයාගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙලා ඩැමේජ් වෙලා තියෙනවා නම් මෙන්න මේ තත්ත්වයන් මගහරව ගන්න. ඒත් එක්කම ඔයාගේ කොණ්ඩේට මේ විටමින් E බහුල එඬරු ආලේප කරන එකෙන් ඔයාගේ ෆොලිකල් එක පවා හොඳට නිරෝගී කරලා ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් මෙමගින් ඔයාගේ කෙස් කලම ඉතාමත් ශක්තිමත් කෙස් කලම බවට පත් කරගන්නටත් පුළුවන්. ඒත් එක්කම ඔයාගේ කොණ්ඩේ අගිස් පැලෙනවා නම් ඔන්න මේ සඳහා එඬරු තෙල් ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක්. ඉතින් ඒ වගේම නිතරම කොණ්ඩේ හැලෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලට පවා ඔයාට එඬරු තෙල් වලින් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
ඉතින් කෙස් කියලා කිව්වම මේක හිස කෙස් වලට පමණක්ම නෙවෙයි. ඔයාගේ අයිබ්‍රෝස් බවා ගන්න, එහෙමම අයිලෑෂස් බවා ගන්න මේ වගේ දේවල් වලටත් එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද මෙන්න මේ එඬරු තෙල් අපේ හැම මත ආලේප කරාම මොන වගේ වාසි ප්‍රයෝජනද ගන්න පුළුවන් කියලා. ඉතින් විශේෂයෙන්ම ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් මෙන්න මේ ඩ්‍රයි ස්කින් එක හොඳට හයිඩ්‍රේට් කරලා තව යංග ලුක් එකකට ගන්න මෙන්න මේ එඬරු තෙල් ආලේපණයෙන් අපිට ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ ස්ට්‍රෙච් මාක්ස් තියෙන කට්ටිය ගොඩාක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මෙන්න මේ ස්ට්‍රෙච් මාක්ස් වලට ඉතාමත්ම හොඳ පිළියමක් කියන්න කියලා. ඉතින් ස්ට්‍රෙච් මාක්ස් තියෙන කෙනෙක්ට උනා දිනපතා තමන්ගේ ස්ට්‍රෙච් මාක්ස් තියෙන ඒරියා එකේ උණු වතුරෙන් තවල ඉවරුණාට පස්සේ මෙන්න මේ එඬරු තෙල් ආලේප කරන එකෙන් කාලයක් යනකොට මෙන්න මේ ස්ට්‍රෙච් මාක්ස් තත්ත්වය උනත් පාලනය කර ගන්නට පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් මෙන්න මේ තොල් වියලීම, ඒත් එක්කම කිසිම සොෆ්ට්නස් එකක් නැහැ, හරිම රෆ් ඒ වගේ තත්ත්වයන් තියෙන එක. ඉතින් දිනපතා එඬරු තෙල් උදේ සහ හවස වරුවේ දෙකේම තොල් වල ආලේප කරන එකෙන් ඊටාම සොෆ්ට් ඒත් එක්කම පින්ක් ලිප්ස් ලබා ගන්නට පුළුවන්. මේත් එක්කම එඬරු තෙල් අපේ ඇස්වටා ප්‍රදේශයේ ආලේප කරන එකෙන් විශේෂයෙන්ම ඇස්වටා ප්‍රදේශයේ රින්කල්ස් වගේ දේවල් තියෙනවා නම් මෙන්න මේ සඳහාත් ඊටාමත්ම හොඳ ප්‍රතිකර්මයක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාසි ප්‍රයෝජන ගොඩාක් තියෙන නිසා තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම හැම ගෙදරකම හැම කාන්තාවක් ළඟම එඬරු තෙල් බෝතලයක් ළඟ තබා ගැනීම ඉතාමත්ම වැදගත් කියලා. ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති, ඒත් එක්කම ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලත් මම හිතනවා. එහෙනම් තාම channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.